ඩයස්පෝරාවේ අපේක්ෂාවේ අපේක්ෂක සිරිසේන මහත්තයාගේ යාපාලන සූත්‍රයෙන් යස පාලනයකට යන්න හදන හැටි දැන්නම් හොඳටෝම පැහැදිලිය. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්නටත් කලින් අප පුනපුනා කීවේ කොටි ඩයස්පෝරාව ජනාධිපතිවරණයට ඩොලර් කෝටි ගණනින් වියදම් කරන්නට ලක ලෑස්ති වී සිටින බවය. ඇතෙමුන් අපට බේගල් දෙසනවායයිද දොස්ත තැබුවේය. එහෙත් අප පැහැදිලිවම කීවේය එය සත්‍යයක් බව. දැන් එය ඇස් පනා පිටම සත්‍යයක් වී ඇත. විපක්ෂයේ අපේක්ෂක සිරිසේන මහත්තයාට කෝටි ගණනින් ඩොලර් හා ස්විස් ෆ්‍රැන්ක් ලැබී ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් නැත. නිකම්ම නොවේ මළුපිටින්ය. මෛත්‍රී තාත්තාගේ දහම් පුත්‍රයා වැඩේට හවුල් වී ඇති බව කියවේ. ගල්කිස්සේ ගෙයස්සේ හංගාගෙන සිටි ඩොලර් ස්විස් ෆ්‍රැන්ක් කන්දරාව දැන් සීඅයිඩියටම ලැබී ඇත. ගත්ත කෙනා සියල්ල වමාරමින් සිටි. මෙතරම් මුදල් කන්දරාවක් සිරිසේන මහත්තයාට ලැබුණේ කෙසේද? දුන්නේ කවුද? හෙට අනිද්දාට රටටම හෙළිවනු ඇත. හැබැයි සිරිසේන මහත්තයාට නම් වගේ වගක් නැත. සිරිසේන මහත්තයා කසාය බීපු ගොළුවා වගේමය. මගේ නෙවෙයි, මට නෙවෙයි, මම දන්නේ නෑ, මම කීවෙත් නෑ, මට පිස්සු දෙයි කියාවත් ඩොලර් ස්විස් ෆ්‍රැන්ක් ගැන නම් සිරිසේන මහත්තයා කටක් හොල්ලන්නේ නැත. රටම පාවාදී මඩිය තර කරගන්න තරමේ පහත් තත්වයටම වැටුනේ කෙසේදැයි සිතාගන්නටවත් බැරිය. චන්ද්‍රිකා නෝනාගේ ආශ්‍රයෙන් එහෙම වුණාද? ඩඩ්ලි මල්ලිගේ රාජු මල්ලිගේ මග පෙන්වීමෙන් එහෙම වුණාද කියා අප හිතද්දී පොළොන්නරුවේ කට්ටිය නම් කියන්නේ සිරාගේ හැටි ඔහොම තමයි කියාය. මේ සල්ලි ඩයස්පෝරාවේ බව නම් හිතාගන්නට පුළුවන්. එසේත් නැතිනම් ඖෂධ පනත ගෙනීම පමා කළ උදව්වට බහුජාතික සමාගමකින් ගෙන්වන්නක් විය යුතුය. මේ සියලු දේවල් කරන්නේ රට විකුණන්නට නොවේද? දේශප්‍රේමිත්වයයි කියමින් කෑමොර දෙන චම්පික මහත්තයාගෙනුත් රතන හාමුදුරුවන්ගෙනුත් ඇසිය යුත්තේ ඔය හිටගෙන ඉන්නේ දේශප්‍රේමියෙක් එක්කද දේශද්‍රෝහියෙක් එක්කද කියාය. රනිල් මහත්තයාට නම් මේවා පුරුදුය. ෆොන්සේකා මහත්තයාට 2010න් පුරුද්දක් ඇත. එහෙත් යුද්ධ කරපු ෆොන්සේකා මහත්තයාට කොටින්ට රට බිලිවෙනවා බලාගෙන රෙද්දක් ඇඳගෙන සිටිය හැකි දැයි ප්‍රශ්න ඇත. දේශප්‍රේමී සලුපිලි ඇඳ සිටි අයගේ සලුපිලි ගැලවෙමින් පවතී. කොටි ඩයස්පෝරාවේ සලුපිලි ඇඳගනිමින් සිටි. සියල්ලෝම ඇඳුම් ගලවන්නේත් ඇඳගන්න හදන්නේත් වීදුරුගේක සිටය. සිරිසේන මහත්තයා හොරු සමග හෙළුවෙන් සිටින හැටි දැන්නම් රටටම පෙනේ.